අද විරුද්ධ පක්ෂවල අයගේ ගෝඨාභය රාජපක්ෂ චරිතයට මඩගැසීමේ ප්‍රධානතම ඉලක්කය විදියට ඒ අය පාවිච්චි කරන්නේ යුද්ධයට බයේ ගෝඨාභය රාජපක්ෂ රට හැරදා ඇමරිකාවේ පදිංචියට ගිය බවයි. නමුත් මමත් උදේ පෙරේරාත් එතුමා යටතේ රාජකාරී කරපු කනිෂ්ඨ නිලධාරීන් විදියට එතුමා බයේ පැන යන කෙනෙක්ද නැත්නම් නිර්භයව යුද්ධය මෙහෙයපු කෙනෙක්ද කියන එක මම මේ කතා කරන්නේ ආරක්ෂක ලේකම් කාලය ගැන නෙමෙයි, එතුමා හමුදාවේ අපිත් එක්ක එක නිලැඳු මැදගෙන රාජකාරී කරපු කාලය ගැනයි. ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අපිට අණ දීපු ත්‍රිවිධ බලය කියන ක්‍රියාන්විතය කයිට්ස් දූපතට හමුදා බටපිරිස් යවලා එතනින් කයිට්ස් දූපත අල්ලගෙන හිටපු එල්ටීටී ත්‍රස්තවාදීන්ව සටන් කරමින් අතුගාගෙන මණ්ඩතිව දූපතට එනකන් ආපු සටනේ මූලිකත්වය ගත්ත චරිත තමයි එක ගජබා බලෑණියේ අනදෙන් නිලධාරී ලුතිතන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ සහ එක සිංහ බලෑණියේ අනදෙන් නිලධාරී හිටපු ලුතිතන් කර්නල් සරත් ෆොන්සේකා. ඊට පස්සේ මණ්ඩතිව් දූපතට ඇවිල්ලා මණ්ඩතිව් ඉඳන් යාපනය කොටුව බේරා ගැනීමට මෙහෙයවීම කරපු මේ ත්‍රිවිධ බලය ක්‍රියාන්විතයේ ජෙනරල් කොබ්බෑකඩුව මැතිඳුන් යටතේ මෙහෙයවපු ඒ ක්‍රියාන්විතය එතකොට යාපනයේ කොටුව තුල හිර වෙලා හිටියා යුද හමුදාවේ නිලධාරීන් සහ සෙබළුන් 50 ගණනකුත් පොලිස් නිලධාරීන් සහ පොලිස් බටයින් 100 ගණනකුත් ඔවුන්ව දිගටම වට කරගෙන මෝටාර් වලින් තල තල තමයි එල්ටීටී සංවිධානයේ හිටියේ ජෙනරල් කොබ්බෑකඩුව මැතිඳුන් ඔවුන් බේරා ගැනීම සඳහා තමයි මොනතරම් ජීවිත නැති වුණත් මේ ක්‍රියාන්විතයේදී අපි මේ සිර වෙලා ඉන්න මේ සෙබළුන් සහ පොලිස් නිලධාරීන් බේරාගත යුතුයි කියන සද්භාවයෙන් යුතුව මේ ක්‍රියාන්විතය දියත් කළේ. මේ ක්‍රියාන්විතය කිරීමේදී මණ්ඩතිව් දූපතේ ඉඳලා යාපනයේ කොටුව තියෙන ස්ථානයට, ඒ කියන්නේ යාපනයේ අර්ධ ද්වීපයට කිලෝමීටර් 4ක දුර පන්නේ කෝස්වේග නැත්තම් පන්නේ පාර තියෙනවා. ඒ පාර දෙපැත්තෙම තියෙන යාපනයේ කලපුව පන්නේ පාර දිගේ යන්න බෑ. යා යුතු එකම හැකියාව තිබුණේ පන්නේ කලපුව හරහා පමණයි. මෙතන ඉන්නවා ජෙනරල් බොනිෆස් පෙරරා, එක සිංහ බලෑණියේ සරත් ෆොන්සේකා මහතා යටතේ රාජකාරී කරපු ඒ ක්‍රියාන්විතයට සහභාගි වෙච්ච, ඒ වගේම ජෙනරල් උදේ පෙරරා, ගෝඨාභය රාජපක්ෂ මැතිනිවට එක ගජබා බලෑණියෙන් ඒ ක්‍රියාන්විතයට සහභාගි වෙච්ච මේ දෙදෙනා මම මේ කියන දෙයට සාක්ෂි දරනවා. කලපුව හරහා කිලෝමීටර් 4ක් දුර නාවික හමුදාවේ නිර්භීත නාවිකයින්ගේ ඩිංගි ඒ අය හසුරවන ෆයිබර් ග්ලාස් ඩිංගි බෝට්ටු වල නැගලා අපේ මේ බලෑණි දෙකේ බටපිරිස් යාපනයේ කොටුව තියෙන යුරට ගිහිල්ලා, ඒ කියන්නේ කිලෝමීටර් 4ක් දුරට ගිහිල්ලා ඒ ස්ථානය අල්ලගන්න තිබුණා. මෙතනදී එක සිංහ බලෑණිය මේ බොනිෆස්ලා එක්ක ජෙනරල් සරත් ෆොන්සේකා යටතේත්, ඒ වගේම එක ගජබා බලෑණිය උදේ පෙරලා යට එක්ක ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේත් මේ සටනට යෙදුවා. කිලෝමීටර් 4ක දුරක් මේ බෝට්ටු වලින් යන්න තිබුණා. පළවෙනි බටපිරිස රහසේම යන්න පටන් ගත්තා එහා යුරට. නමුත් එහා යුරට යනකොට ත්‍රස්තවාදීන් මේක දැකලා දැනගෙන ඒ අයට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. එක ගජබා බලෑණියට අණ දීපු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්, ඒ කියන්නේ අණදෙන් නිලධාරී ලුතිතන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ දෙවැනි බටපිරිස සමග බෝට්ටු වල නැගලා එහා යුරට ගියා. බටපිරිස් තමන්ගේ පැත්තට එනවා දැකපු ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සියලුම වෙඩි බලය යොදලා මේ දෙවැනියට ආපු බටපිරිස් වලට ප්‍රහාර එල්ල කරා. එම ප්‍රහාරය එල්ලවන බව දැනදැන අනදෙන නිලධාරී ගෝඨාභය රාජපක්ෂ ඒ බෝට්ටු වල මැනගලා තමන්ගේ නිලධාරීන් සහ සෙබළුන් එක්ක කිලෝමීටර් 4ක කලපුව වෙඩි වරුසා මැදේ ගිහිල්ලා අල්ලගත්තා. ජෙනරල් කොබ්බෑකඩුව මැතිතුමා කර්නල් ගෝඨාභය රාජපක්ෂට කිව්වේ නෑ, ඔබ යන්න ඕනේ දෙවෙනි වේව් එකේ කියලා. ඔන්නම් බටපිරිස් ටික යවලා පස්සේ බෝට්ටුවක නැගලා හිමින්සරේ යන්න තිබුණා. නමුත් එතුමා එහෙම කරේ නෑ. දෙවන බටපිරිසත් සමග, ඒ කියන්නේ විශාලතම ප්‍රහාරය එල්ල වෙච්ච බටපිරිසත් සමග එතුමා ගියා ත්‍රස්තවාදී වෙඩිවරුසා මැද්දේ. ඔබට මේ ක්‍රියාන්විතයේ බරපතලකම දැනෙන්න මම මියගිය සංඛ්‍යාව කියන්නම්. එක ගජබා බලෑණියේ මට මතක විදියට අපේ හාමුදුරුවනේ මිත්‍රවරුනේ 92ක්
නිලධාරීන් සහ සැබළුන් මේ ගමනේදී මිය ගියා. එහෙමනම් එහෙවු ගමනක් යන්න නොගිහින් ඉන්න හැකියාව තිබියදී තමන්ගේ සැබළුන් සමග එකට ගිය ගෝඨාභය රාජපක්ෂ කියන නිලධාරියයි මම හිතන්නේ යුද්ධයට බයේ රට දාලා යයි කියලා. මගේ පොතේ මම ඊටමත් නිවැරදිව මේ ගැන ලියලා තියෙනවා. මම මේ චරිත කතාව ලියන්න තීරණය කිරීමට තවත් හේතුවක් තමයි මම තරුණ නිලධාරියෙක් විදියට රාජකාරී කරද්දී මම දැකපු ප්‍රොෆෙෂනල් ආමි ඔෆිසර් කෙනෙක් නැත්තම් ප්‍රොෆෙෂනල් මිලිටරි මෑන් කෙනෙක් නැත්තම් වෘත්තීයමය හමුදා නිලධාරියෙක් අපිට කනිෂ්ඨයින් විදියට ආදර්ශයට ගත හැකි බොහෝ දේවල් තිබුණු හමුදා නිලධාරියෙක්.